තුනුරුවන් පිළිබඳ ගෞරවයක් ඇති වෙනවා. මේ සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක තේරෙනවා. මේ ඔක්කොම බොරු වැඩ. මාළු කෝට ගෙවල් අදනවා කාර් ගන්නවා මේ ඔක්කොම බොරුනේ. අන්තිමට මොකක්වත් නැහැ. නැගිට්ටම සරම බිම. මගේ සරම මට අල්ලගන්න බෑ. නමුත් අපි කියනවා ගෙවල් තියෙනවා කාර් තියෙනවා අරක තියෙනවා මොකක්වත් මට නැහැ. මම අනාතයි. මම අසරණයි. ඒ නිසා අසරණ වෙච්ච ජීවිතයකට සනාත වෙන්න. අනාත වෙන්න නෙමෙයි සනාත වෙන්න. හොඳ ජීවිතයක්. ගොඩනගා ගන්න කියලා මේ ගාථාවෙන් බුදුහාඳුරු අපිට දේශනා කළා. අත්තානංචි පියං ජඤ්ඤා. මේ ලෝකේ ඉන්න අපි කවුරුත් තිරිසන් සතා පවා මුලින් ආදරේ තමන්ට මුලින් මං ආදරේ මට මගින් පස්සේ තමයි අනික් එකා කියනවා අපි කතාවට පණ දෙනවා මොන පිස්සුද කඩාගෙන දුවනවා විපතක්තාව මොන පණ දෙනවා බේරෙන්නයි බලන්න මුලින් ආදරේ මම මට ආදරේ නම් සුරක්කිතං මාව මම රැක ගන්න ඕන. දැන් බලන්න අපි මේ කය කොච්චර රකින්නවද? දත් මදින්න ඕන, මූණ සෝදන්න ඕන, රැවුල කපන්න ඕන, පවුඩර් ගන්න ඕන, ජෙල් ගන්න ඕන, ක්‍රීම් ගන්න ඕන, ගස්ලබු ගන්න ඕන නේ. මේ කිරිත් ගන්නවා මූණේ ලස්සන වෙන්න. අපි පොඩි කාලේ තිබුණානේ සිරිතක් බත් කාලා ඉඳුල්ලත මූණේ උලනවා. කුරුල්ලා ඉන්නා කියලා. ඇයි මම මගේ රූපේ කාසයි මම ආසන කැත වෙන්නේ ඒක නෙමේ ගෑනුවයි මෙච්චර මේකප් දාන සුදු ගා කාපු ගමන් කළු කරගන්න නැද්ද ගලවනවා කණ්ණාඩි ළඟට කියලා බොහොම අමාරුවෙන් ඇදලා දානවා බිමට ඒක ඇයි කැතයි නේ කොණ්ඩේ සුදු වෙලා දතක් වැටිච්ච ගමන් බොරු දතක් දාගන්න අපි ආසන මේ රූපේ කැත වෙනවාට එමනම් මේ රූපේ රකින මෙච්චර අපි අපේ සිත රැක ගන්න ඕනේ මොකද සිත තමයි ප්‍රධාන. ඒකට අවස්ථා තුනක් තියෙනවා. එක්ක පුංචි කාලේ දැන් පුංචි ළමයි ඉන්නවා. බය නැහැ අනාගතේ. අපි පොඩි කාලේ වගේ නෙමෙයි දැන් ඉන්නෝන් හරි පණ්ඩිතයි. දැන් ඉන්න ළමයි එක කතා කරන්න බෑනේ. පැවිච්ච ළමයි. දැන් පොඩි එකෙක් එනකොට මම පත්‍රේ බල බල හිටියා. මිනිහ ඇවිල්ලා මගෙන් ඇහුවා සාදු පත්තරේ ගත්තම මුලින් මොකද්ද බලන්නේ මගේ පඬිතකම පෙන්වන්න එපේ මං ගුව පත්තරේ ගත්තම මුලින් බලන්නේ කතුවැකිය මොකද්ද සාදු කතුවැකි කියන්නේ ආ කතුවැකි කියන්නේ පත්තරේ තියෙන ටික ඔක්කොම කෙටියෙන් තියනවා එතන ඒක කියෙව්වම පත්තරේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් මේක කියා අපි පිස්සු සාදු කියලා මමයි බං කියලා පත්‍රය ගත්තම කතුවකි නෙමෙයි මුලින් දිනේ බලන්නකො ඇත්තනේ ගිය අවුරුද්දේ පත්‍රය අරන් කතුවකි බලලා යනවද නෑ පත්‍රය ගත්තම දිනේ බලපන් වැසිකිළියට ගියාම මුලින් මොකද කරන්න ඕන මොකද්ද කරන්න ඕනේ වැසිකිළියකට ගියාම පයිප්පේ ඇරලා බලන්න ඕන වතුර එනවද නැත්තම් අමාරු වැටෙනවනේ. ඔව්. අද මෝඩයෝ ඕක තමයි කරන්නේ. ගිහිල්ලා ගෙනෙම වාඩි වෙනවා කොමට් එකේ වතුර නැහැ. ඉතාලියට නම් කමක් නැහැ. ලංකාවට බෑනේ. පයිප් එක අරලා බලන්න ඕන. වතුර එනවද? එතකොට Taman Tamanට ආදරේ නම් පුංචි කාලේ වැරදි කරන්න හොඳ නැහැ. පොඩි කාලේ වැරදිච්ච අයට ලොකු වුණාමත් ඒ වරදම කරනවා පුරුද්දට ගිහිල්ලා පොඩි කාලේ බැරි වුණා නම් තරුණ කාලේ දැන් තරුණ ළමයි ඉක්මන් වැඩි දැන් උසස් පෙළ කරන ළමෙක් පෙරේදා එළි ළමලා කිව්වා ගෙදර කෙල්ලෝ තුන් දෙනා එක කොල්ලයි කොහම වරතලයක් ඇද එක කොල්ලන කොළඹ ලොකුම ඉස්කෝලේ ඉගෙන ගත්තා
උදේ අම්මා තේක ගෙනියනකොට කොල්ල එල්ලීලා දිවේ එළියට ඇවිල්ලා. නිකන් නෙමෙයි මැරෙන කොටත් කනේ වයර් දෙක කාලා ෆෝන් එක සාක්කුව තියාගෙන මැරිලා තියෙන. පරාදයි. දැන් ළමයි දුර බලන්නේ. ගත්තක් කෙරළුවා. බුදුහාඳුර ඒකයි එදා මේක කිව්වේ අපිට. තමන් තමන්ට ආදරේ නම් එක්ක පුංචි කාලේ නැත්තම් තරුණ කාලේ. තරුණ කාලෙත් බොවිට බෑ. කසාද බැඳලා ගෑණිගෙන් කුටි කාලා ළමයිගෙන් කුටි කාලා ළමයි බදාගෙන ඉඳලා ඒ ටික කරනකොට ඉවරයි. ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා ටිකක් වයසට යනකොට. නාකී කියලා පැත්තකට වෙන්න බෑ. කරන්න වැඩ තියෙනවා. මොකද්ද කරන්න වැඩ? ධනය අම්බ කරන එක නෙමෙයි, සල්ලි නෙමෙයි ජීවිතේ. මා ධනවතුන් ඉන්නවා දැන්, සල්ලි තියෙනවා. මනසින් ඉඟන්නු. ඕන දෙයක් තියෙනවා. සතුට නැහැ. වැඩක් තියෙනවද සතුට නැත්තම්? සන්තුට්ටි පරමං ධනං. ලොකුම ධනය සතුට. ඒ සතුටත් ධාර්මික වෙන්න ඕන. දැන් සත්තු මරලා සතුට වෙන අයත් ඉන්නේ. දැන් බලන්නකෝ අක්ක පටස් කියලා අලියට දාන්නේ කොහමද කට ඇතුලේ බෝම්බයක් පිපිරනකොට. ඌරා එක කාලා කට පිපුරුනම කොහමද? නිකන් කල්පනා කරා. ඊයේ පෙරේද කැනඩාවේ ළමයි කුපාන. සල්ලි කාරගියක් ලස්සන අම්මා තාත්තා. ඉපදිච්ච ළමයාගේ මූණ නිකන් බල්ලගේ වාගේ නැත්තම් ඌරගේ වාගේ. තොල් දෙක ඉස්සරහට ඇවිල්ලා. ඌරු පැටියෙක් නැත්තම් බලු පැටියෙක්. කවුද මේවා කරන්නේ? අම්මා කරනවද? අම්මා කරන්නේ නැහැ. තාත්තා කරනවද? නැහැ. අම්මයි තාත්තයි බෝධි පූජා තියතිය ප්‍රාර්ථනා කරනවා. අංග සම්පූර්ණ ලස්සන දරුවෙක් ලැබෙන්න. ඉතින් ඌරු පැටියා බලු පැටියා වගේ ළමයි අම්බෙන් කියනවද? නැහැ. කිසි රටක කිසි අම්මා කෙනෙක් කියන්නේ. ඇයි? පුත්තාවත්තු මනුස්සාන. අපේ සම්පත දරුවෝ. ඒකනේ අඟුලිමාල පිරිත් කියනවා බෝධි පූජා කරන්න කියම දෙසරයක් පන්සිල් ගන්නවා. බබාටත් එක්ක. ඇයි හොඳ ළමයි එක්ක ඕන? එහෙනම් ඇයි මේම ළමයි ඉපදෙන්නේ? කොර වෙලා ඉපදෙන මන්ද බුද්ධික වෙලා ඉපදෙන පවුනි ඔය තරුණ වයසේ මන්ද බුද්ධික ළමයෙකු බලන්න. අපිට තියෙන ආසාවල් ඔක්කොම යාට තියෙනවා. ළමයෙක් කොර වෙච්ච කෙනෙක් නැගිට ගන්න බෑ. දැන් කොර වාට්ටුවේ තරුණ ළමයෙක් ඉන්නවා පැය 24ම කෙළ බේරෙනවා කටින්. අත උස්සලා පිය දාන්න බෑ. දැන් අපේ මූනේ එක මැස්සේ කිටියම කොහමද අපිට? අර ළමයාගේ මූනේ මැස්සෝ 20ක් 25ක් කැමතිස්සෙම ඉන්නවා. මැස්සා පන්නන්න බෑ. කොහම විඳවන වැද්ද? කවුද මේ බෙදීම කරන්නේ? මමමයි. මම වැපරුවා නම් මම නෙලන්න ඕන. මමනේ වපුරලා තියෙන්නේ. අම්මා වපුරපු ටික අම්මා නෙලනවා, තාත්තා වපුරපු ටික තාත්තා නෙලා ගන්නවා. මම වැපුරුවොත් මම නෙලන්න ඕන. ඒ නිසා තමන් තමන්ට ආදරේ නම් මේ ශරීරයේ මෙච්චර පිරිසිදු කරනවා වගේ සිත රැක ගන්න ඕන. මොකද මේ සිත තමයි සියල්ලට මුල. මනෝ පුබ්බංගමා ධම්මා. සියලු දේවලට ප්‍රධාන අපේ මනස. මනස පිරිසිදු වෙන්න වෙන්න මිනිහාගේ මූණ ලස්සන වෙනවා. මනස අපිරිසිදු වෙන්න 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 මිනිහාගේ මූණක් ඇත වෙනවා. ඒ සමහරගේ මූණු දැක්කම කියත හැකි. කොහොම කෙනෙක්ද කියලා. මොනතරම් මේකප් දාලා තිබුණත් ඒ මූණ දැක්කම සමහරු දැක්කම කතා කරන්නවත් හිතෙන්නේ නැහැ. සමහරුම දැක්කම ටෙලිෆෝන් නම්බරේ තිල්ලන්න හිතෙනවා. ඔයාගේ නම්බරේ පොඩ්ඩක් දෙන්නකෝ කියලා ඔය කොල්ලෝ කෙල්ලෝ ඉල්ලගන්නේ. ඇයි මූණ දැක්කම ඉල්ලන්න හිතෙනවා. සමහරුගේ මූණු දැක්කම දෙකක් අනින්න හිතෙනවා. එපා වෙනවා දැක්කම. ප්‍රිය මනාපකම. සිත පිරිසිදු නම් ප්‍රියයි මනාපයි.
ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා මේ ලෝකෙ තියෙන කෙලෙස් ඒ කියන්නේ අපේ පිරිසිදු සිත කෙලසෙන ධර්ම ඒවට තමයි අකුසල් පව්කම් අවැඩ කියලා කියන්නේ ඒවට කීයක් තියෙනවද 1500ක් මම ගන්නේ නැහැ නමුත් තියෙනවා 1500ක් රේරුකානේ චන්දවිමල මහානායකඳු ලිව්වා කෙලස් 1500 කියලා පොතක් කියවන්න මේ අපි ළඟ තියෙන ඒවා ඒවා ඔක්කොම එකතු කළාම ප්‍රධාන තුනයි 1500ක් දැන් මේම කියමුකෝ ලොකු ගහක් තියෙනවා මේ ලොකු ගහ පොළවේ රැඳෙන්නේ මුදුම් මුල නිසා මුදුම් මුල වටේට කෙඳි මුල් තියෙනවා केंदी केंदी वागे मुलती है मुदुम मुलतम प्रधान मुदुम मुल के पूरे केंदी मुलवलिंग अर घाट इंड बह इतकोट केलेस की ने का मुलिमती ने प्रधान केलेस तुनाक लोभ द्वेष मोड काम एक वाटी थी ने अरे केंदी मुलवागे उपाक्लेश उपनायक वन अरगोलो नायक මේවා උපනායක වටේතම තියෙනවා උපක්ලේශ ඒවට සිංහලෙන් තව නමක් කියනවා වංචක ධර්ම ඒවා අපිව වංචා කරන අපි දන්නේ නැහැ අපි හිතාගෙන ඉන්නේ හොඳ වැඩ කියලා කොයි දැන් පින්කම් කරන්නේ නවත්තන අපි හිතන හොඳ වැඩක් කියලා දැන් බලන්න පිරිකරයක් දෙනවා මේම රුපියල් 50ක් 100ක් වටින ලස්සන කොලේ අරන් කාඩ්බෝඩ් පෙට්ටිය බිස්කට් පෙට්ටි තියෙන මාරි බිස්කට් ඒ බිස්කට් පෙට්ටිය ඇතුළට දානවා කාබරංග ගෙඩි 10ක් කාබරංග තියෙන්නේ මම කලින් කිව්වා මේක ඊයේ පෙරේදා තෝක් කරලා තිබුණා ඊයේ පෙරේදා දාලා තිබුණේ කොමඩු ගෙඩි එතකොට කාබරංග ගෙඩි හරි කොමඩු ගෙඩි හරි කෙසෙල් ලැබරියක් හරි අර පෙට්ටියට දාලා අර වෙඩින් ඇගියොතන කොලේකින් පෙට්ටියොතලා මාධ්‍ය මැද්දේ බණ කියනකොට පූජා කරනකොට බලාගෙන ඉන්නයි මොකද හිතන්නේ මහා ලොකු පිරිකරයක් තමයි පූජකලේ නේද හිතනවද නැද්ද නමුත් තියෙන්නේ මොකද්ද සීනි කේල් ලැබරියක් අරක පෙන්නන්නේ කොහොමද මිනිස්සුන් ඉස්සරහා ලොකු පෙට්ටිය ඔතලා තියෙන ඔරිජිනල් කොලේ කිය වංචනික ධර්ම මොකද්ද පෙන්නන්නේ සමාජෙට අපි මේකයි පූජකලේ පෙන්නනවා අපි ලොකු දෙයක් පූජකලා මේවා තමයි කෙලස් බලන්න අපි කොච්චර මේ මෝඩ දැන් දැන් මේම බලන්න සමාරු කියන්නේ දෙන්නේ නැහැ දෙනේ කාට බයිනෝ උඹලා තමයි නරක කරන්නේ ඕම දෙන්නේ කියලා මොන පොතේද තියෙන්නේ වංචාව Tamanට දෙන්න බෑ දෙනේකා දෙනවා නම් ඒක දැකලා සතුටු වෙන්න ඕන. දැන් දස පුණ්‍ය ක්‍රියා කියලා තියෙනවා. පින්කම් 10ක් තියෙනවා. ඒකෙන් එකක් පින් දීම අනික එක පින් අනුමෝදන් වීම. එතකොට අපි කාට හරි අපි කරපු පින් දෙන්න පුළුවන්. ඒකනේ ඉස්සර අපි ඉංගන්නකට මොනවාර දුන්නා මේ ඉංගන අය කැම ටිකක් පින් සිද්ධ වේවා කියලා කිව්වේ. ඉස්සර කිව්වනේ තේම. කාටරි ඉස්සර කාලේ දුන්නම පින් සිද්ධ වේවා කිව්වා පින් දුන්නා අපිට දෙවියන්ට පින් දෙන්න මලගියත්තන්ට පින් දෙන්න පිනක් ඒක එතකොට තව කවුරු හරි පින්කම කරනවා නම් ඒක දැකලා අපි සතුටු වෙන්න ඕන අනේ හොඳයි සාදු සාදු කිව්වා අපි ඒ පින ගත්තා අපි වේදන් කළේ නෑ ඒ පින අපිට ලැබිලා ඔන්න පින් ගන්න පුළුවන් පින් දෙන්නත් පුළුවන් පින් ගන්නත් පුළුවන් පින් තියනකන් තමයි ජීවිතේ බබලෙන්නේ පින් ඉවර වෙනවා දැන් මේ දවස්වල රටේ ඉන්න දේශපාලකයෝ ඇමරිකාගෙන් පින් ඉවරයි හොඳට බලන්න දැන් පින් ඉවරයි දැන් බයින කලාව ඒකනේ බුරන්නේ දැන් දැන් බල්ලන්ට වඩා පුරකට මේ අපිට ආදරේට අපිට හරි ආදරේ මේ 225 උන්ට තියෙන කැක්කුම අපි කෙරේ බුදුහාම මේ බලන්න එපානේ
ස්ටේජ් නගිනවායි කෑ ගන්න මේ අපිට ආදරේ අපේ ළමයින්ට ආදරේ අපේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට ආදරේ ඔ මේ ආදරේ තුනේ මෙච්චර කල් මේ ඔක්කොම අපිට කළේ මම ප්‍රංශේ ඉන්නකොට තරුණ කොල්ලෙක් මට කියනවා මේවා ජනමාධ්‍ය කියන්න ඕන මිනිස්සු දැනගන්න ඕන ඔය ඇමතිගොල්ලෝ එනවලු එයාගේ කාර් එකේ තමයි එක්කන් යන්නේ පැරිස් බලන්න ඉතින් ඉන්න දෙන්නේ අරේ යම් මේ යම් අයිෆල් කුළුණු බලන්න මේ යන්නේ එක එක්කවත් තාන්නේ නැහනේ මේ රටේ කොහමද බම්මි කුණු ටික එකතු කරන්නේ මේ රටේ කුණු තියෙනවනේ කුණු වලට මොකද කරන්නේ යම්කෝ බලන්න ඒක ලංකාවෙත් ගිල කරන්න කොහමද මේ කානු සුද්ධ කරන්න කොහමද බම්මි පාරේ කොලයක් වත් නැහනේ මෙච්චර ලස්සනද තියෙන්නේ කොහමද මේ ලයිට් වැඩ කරන්නේ කොහොමද ඔය අපේ ඡන්දය අරන් අපේ සල්ලි වලින් පිට රට ගිහිල්ලා එක එකවත් ඕවා බලන්නේ අර රට කොහමද මේම පිරිසිදු ප්ලාස්ටික් බෝතලයක් නැහැ කොළ කෑල්ලක් පාරේ නැහැ දවස් 100ක් මං හිටියා දවස් 100ට එක දවසක්වත් ඕ මේ නලාවේ සද්දය වුණේ නැහැ කාර් එකේ කොහොම ඇදිච්ච කමද ඔන්න නීති එතකොට මේ කිසි කෙනෙක් අපිට ආදරේ නැ අපි අපිට ආදරේ කරමු මම මට ආදරේ මගේ ශාරීරික සෞඛ්‍ය ගැන මං කොච්චර වෙනවද උදේ නැගිට ගමන් ඇඟිල්ලට ඇනලා බලන්න ඕනේ සීනි නැකලද බැලලද ප්‍රෙෂර් එක කොහමද ඈ කොච්චර තියනවද දාර ටීවී එකේ පෙන්නන්නේ අම්මා කෙනෙක් ළමයා වෙක්කා කියලා වතුර උණු කරලා උණු නොකර වතුරවත් බොන්නේ बलाटा ලීයරලා මිනිසු කණ්ඩ ගියා. ලීයා කිරුවම මැද්දෙන් කෝටු කෑල්ලක් ගන්න ඕන. නැත්නම් අර දෙක ආයි එකතු වෙනවනේ. ආයි කපන්න අමාරු. ලීයේතොර පළල් වෙලා තිනවා කෝට්ටක් ගැහුවා. කුරින්ණක් ගන්නවා. වඩුවා මොකද කළේ කුරින්ණ ගාලා ගෝලියත් එක කණ්ඩ ගියා. වඩුවා ගියා විතරයි වඳුරා මොකද කළේ පැන්න බිමට. පැනලා කොටේ උඩ වාඩි වුණා හරියටම කකුල් දෙක දෙපැත්තේ දාලා කකුල් දෙක දෙපැත්තේ දාලා වඳුරා වාඩි වෙලා අර කෝට්ට අදින්න පටන් ගත්තා නිකන් නෙවෙයි අර කෑදලා ඇදලා කෝට්ට ඇද්දා විතරයි චප්ප වුණා ඔක්කොම ටික මලා ඔන්න ඕන් නැති වැඩ කරන්න කියලා වඳුරාගේ වැඩේ වඳුරා කළා නෙවෙයි වඩඩගේ වැඩේ වඳුරා කරන්න ගියා අන්තිමට චප්ප කරගෙන මලා ඒ නිසා මේ සිතේ වාගේ නිකන් ඉන්නේ නැහැ එක අරමුණක් ඉවරනකොට තව පැත්තකට යනවා යන්නෙම නරක පැත්තට අපේ සිත වැඩිපුරම වැඩ කරන්නේ නරක දේවල් වලට මේ එළියට හොඳට පේනවා මූණ නමුත් ඇතුලේ කල්පනා කරන්නේ මේ ඉරිසියාව වෛරය ක්‍රෝධය කෙනෙක් දියුණු වෙනවා දැකලා අපිට සතුටු වෙන්න බෑ අපි පුරුදු කරලා තියෙන ඒවා එතකොට බුදුහාඳුර අපිට දේශනා කළේ තරුණ කාලේ බැරි නම් නාකි වෙලා හරි මේ සිත පිරිසුදු කරන්න තෝක තෝකම් චුට්ට චුට්ට එකපාරට බෑ රත්තරන් වල මලකඩ තියෙනවා රත්තරන් කියන්නේ පොළවෙන්නේ ඒකේ මලකඩ තියෙනවා රත්තරන් වල මලකඩ කඩනවා කියන්නේ අමාරු වැඩක් ඔය මලකඩ කඩපු නිසා තමයි රත්තරන් දිලිසෙන්නේ නැත්තම් දිලිසෙන්නේ මල කඩන්න පවුමක විතර මල කඩන්න පැය ගාණක් යනවා තෝක තෝක චුට්ට චුට්ට කට්ටකින් කඩනවා ඊට පස්සේ තමයි කෝවේ දාලා උණු කරන්නේ උණු කළා මොන ප්‍රභාස්වරයි දිලිසෙනවා රං දිලිසෙනවා විතරක් නෙමෙයි මල කඩ නැති නිසා ඕන පැත්තට නමන්න පුළුවන් ඔය නෙක්ලස් එකක් බේස්ලට් එකක් බලන්න කොහමද නමලා තිනේ පුංචි පුංචි කෑලිනේ නමලා නමලා අද කරාබු
මලකට තිබුණොත් නමන්න බෑ කැඩිලා යනවා. දැන් බුදු ආඳුරු එක්කම නීතියේ දේවදත්ත ආඳුරු ළඟ තිබුණේ මලකඩ. ඒ නිසා දේවදත්ත ආඳුරන්ට බැරි වුණා තමන්ගේ සිත සෝවාන් පැත්තට නමන්න. සකෘදාගාමි පැත්තට නමන්න බැරි වුණා. ඒ නිසා තමයි කැඩිලා ගියේ අපායට ගියා. සරියුත් මොගලන් ආඳුරු කළේ මොකද්ද සංසාරේ පුරාම මලකඩ කඩ කඩ ආවා. බුදුආඳුරු කියන බණට කන් දුන්නා ඔන්න සිත නැමුවා වුඳටම තමන්ට ඕන පැත්තට නැමුවා අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ සිත අපිට ඕන විදියට තියාගන්න දැන් අපි කරන්නේ සිතට ඕන විදියට අපි වැඩ කරනවා බණ කියන මමත් එමය දැන් මට මේ දවස්වල ඔක්කොම අල්ලා බයිනවා බුලත් කන්න එපා ගෑස්ට්‍රික් වැඩි වෙන්නේ ඕකට තමයි හැම එකේනම් බයිනවා මමත් දින් කන්නේ කියලා විසිකනවා වට්ටිය මුස්සලා විසිකලා ආයි රැට ගිහලා ටෝච් එක ගාලා ඉඳගෙනවා ඇයි ආයි රැට සිත කියනෝනේ දැන් විතක් කෑවොත් හොඳයි බං ඉතින් ඇන්නේ පෙරලි පෙළ විතම පේනවා බුලත් විතමයි පේන්නේ ඉතින් බැරි මදන දොර ඇරලා ටෝච් එකත් අරගෙන මොකෙක්වත් නැහැ කුණුබක් කියලා නිකලා ටෝච් එක ගාලා ඇඳලා සෝදගෙන ආවිලා කනවා කාපු ගමන් ඉඳ යනවා ඇයි පුරුදු වෙච්ච ඇටි එක පාට නතර කරන්න බෑ අද මිනිස්සු කතා වෙනවා සමාරු මාව පුදුම දේශනා දෙනවා ජීවත් වෙන හරියට කතාවෙන් හරි දක්ෂයි අපි පුළුවන් කියන්න කරනවා කියන එක ලේසි නෑ ඒකට අදිස්ථාන තියුනේ අපි පොඩ පොඩ අඩු කරන්න ඕන එක පාට අඩු කරන්න කිව්වොත් බැරි වෙනවා චුට්ට 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 අඩු කරගෙන යම අර මලකඩ කඩනවා වගේ අන්තිමට පුළුවන් කම වෙනවා නොකමින්ද බුදුහාඳුර එක පාරට ළමයි දන් දෙන්න ගියේ නෑ සංසාරේ දාන දීලා 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 තමයි අන්තිමට ළමයි දෙන්න දෙන්න තරම් සිත ශක්තිමත් වුණේ අතහැරියා ඒ පුරුද්ද තමයි රාහුල කුමාරයා උපන් දවස තාත්තා වෙච්ච දවස පිරිමි කෙනෙකුට තාත්තා වෙච්ච දවස තරම් සතුරු දවසක් තියෙනවද මම පිරිමියා කියලා පෙන්නුවා මට පුතෙක් ඉන්නවා මං තාත්තා දැන් ඔය දුවන්නේ ඉස්පිරිතාලට බලන්න කොයි ඉස්පිරිම ඔය දරුවම් වෙන ඉස්පිරිතාල තාත්තල ඉතකින් නැති කොච්චර ආදරේද දැන් ලස්සන තාත්තා කෙනෙක් තරුණ තාත්තා කෙනෙක් මට කියනවා අනේ බලන්න ආඳුන්නේ පොඩි එකා බත් කන්න මං නටන්න ඕන කිව්වා මං නටන එක නතර මුං වාගෙන ඉන්නලු ගිලින්නේ නැලු මං කව තම්සේ ගියාත්මියෙක් නයි නටවන්නේ නැත්තම් විලා නටවන්නේ දැන් ඌ තම්සේව නටවනවා තින් නටපං කරන්න දෙයක් නැහැ නටලා කවලා ලොකු වෙලා ඌ ඇවුවොත් උඹ අපිට මොනවද කළේ පුතේ උඹ බත් කන්න මං නැටුවා කියනද වැඩක් නැහැ එහෙමයි ඇයි දරු සෙනෙහස කියන එක පුත්‍ර සෙනෙහස ඒ මදිවට පළවෙනි පුතා ලැබිලා තියෙනවා ඉන්දියාවේ එදා තිබුණානේ පළවෙනි දුව ලැබෙනවට කැමති නැහැ දුවෙක් ලැබුණොත් ඉවරයි පිට පිට දූලා තුන් දෙනෙක් විතරක් වුණා නම් ඒ ගෑණිව දික්කසාද කරන්න පුළුවන් ඔව් දූලාම්මනේ ඇදුවේ තව ගෑණික් බඳින්න පුළුවන් පුතෙක් නිසා කොහොමද දෙතොල ඉන්දියාවේ මේ ලැබුණේ පුතෙක් රජගෙදර පුතාගේ මූණවත් බැලුවේ නැහැ කළු දොස දුද කියලාවත් බැලුවේ නැහැ ජානේ කාමරේ ළඟට ගිහලා දොර රෙද්ද මේවා කරලා බැලුවා දෙන්න බුදි දැන් ළඟට ගියොත් කොල්ලා නැගිටිනවා කොල්ලා නැගිට්ටොත් යසෝදරා නැගිට්ටොත් යන්න පුළුවන්ද යසෝදරා නැගිට්ටොත් යන්න දෙයිද මොන පිස්සුද ආ යන්නම් වෙන්නේ මම ගිහිල්ලා ආයි එනවා මම ගිහිල්ලා එනවා එන්නේ කම් සැප විඳින්න නෙමෙයි මම අවබෝධ කරගත්ත මේ උදාර දර්ශනේ උඹලටත් දෙනවා මේ දුකින් එතර වෙන්න ඒකයි බුදුහාඳුරු ළඟට සුද්ධෝදන රජුරුව තාත්තා ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීන් තාත්තගෙන් අම්මගෙන් අවසර නැතුව ළමයි මාන කරන්න එපා බුදුහාඳුරු පිළිගත්තානේ අපිටත් දේශනා කළ මානෙනි දෙමව්පියන්ගෙන් අවසර නැතුව ළමයි මාන කරන්න එපා වැරදි වැඩක් ඒක ඇයි පුත්තපේ මං බන්තේ මේ දරු සෙනෙහස කියන එක ස්වාමීනි සමවිදගෙන මස්සස්සට යනවා මස්විදගෙන නාරාස්සට යනවා නහරවිදගෙන ඇටාස්සට යනවා ඇටත් විදගෙන ඇට මිදුළු වලයි තියෙන
ඕ මැද්දේ ආදරේ. ඒ නිසා අපි කාට මෙච්චර ආදරේ කළත් බුදුහාමුදුරු අපිට පෙන්නපු මාර්ගය නම් ඒකායනෝ අයං මග්ගෝ විසුද්ධිය. ඒක සැප පිණිසමයි තියෙන්නේ. දුකින් එතර වෙන්නයි කරුණාවෙන් අපිට කියලා දුන්නේ. මේ දුක බදා ගන්න එපා. අපි නැගිට වෙලේ ඉඳලා බදාගන්නේ දුක්ඛිත දේ. අපි දුක සැප කියලා කනවා. පස්සේ විඳවන්නේ තපිමයි. ඒ නිසා 45 අවුරුද්ද පුරාම බුදුහාමුදුරු පෙන්නපු මාර්ගය 45 අවුරුද්ද ශෝක නැති කරගන්න දුක නැති කරගන්න තැවෙන්න එපා අඬන්න එපා වැළපෙන්න එපා නාකි වෙලා ඔන්න තාම අපි නාකි නෑ දැන් අපි වයසයි අපි දැන් වයසයි නාකි කියන්නේ නොඇකි වැඩ බෑ මම මුලින් කිව්වා වගේ නැගිටිනකොට රෙද්ද වැටෙනවා සරම වැටෙනවා මට ඒක උස්ස ගන්න බෑ දැකලා නැදේම අය ඇඳේ ඉන්නවා නිර්වත පේනවා මට බෑ මගේ සරම අදා ගන්න මට බෑ අනිත් පැත්තට පෙරලෙන්න ඇඳින් අන්න ඒම දවසක් එනවා අපිට අනිවාර්යෙන් එනවා අන්න ඒ බඳු දවසකදී දෙපැත්තෙන් කඳුළු බේරෙනවා නා ඇඳේ වැඩක් තියෙනවද මනුස්ස ලෝකේ ඉඳලා? එතනදි කඳුළු බේරෙන්න බෑ. එතනදි තියෙන්නේ අශෝක. මොකද අශෝක කියන්නේ ශෝක නෑ. ශෝක නෑ. මොනවා තිබුණත් ඒ වෙලාවේ වැඩකුත් නෑ. රත්තරන් කිලෝ 10ක් තිබුණා කියමුකෝ. රෙද්ද බිම වැටෙනකොට රත්තරන් දාගෙන ඉන්නවද අපි? රෙද්ද උසන්න බැරි එක රත්තරන් උසන්න පුළුවන්ද? गंध सून टॉयलेट खाली मुत्र पारधि रक्त पड़क मेनिक पड़कने मुखक् ओना मुखद सतुट तमंदिया कल्पना कर पेन पिंगवाट मेवा अभी कुछर क्यूवा मेवा अत्ना एंट वेटना टीवी एक दम वाले අපේ චරිතේ ඔක්කොම අපිට මැවි මැවි පේනවා මං කොහොම එක්කද දැන් මේ මීටියට මම මොකද කළේ මම මොනවද කළේ පින් කළාද නැහැ අන්තිම මොහොතේ ආඳුරුවන්වත් මතක් වෙන්නේ බැන බැන ඉඳලා අන්තිමට ආඳුරුවන්ට අටපිරිකරයක් දෙන්න ඕනේ කියයි අන්තිම මොහොතේ තමයි ඒක හිතේ ඇයි බය වෙලා එනම් තරුණ කාලේ ජීවිතේ සිල්වත් කර ගන්න ඕන. මොකද්ද සිල්පද පහයි? ආරක්ෂා කරන්න. ඔක්කොම කරන්න බෑ තරුණ කාලේ කාමභෝගී ජීවිතයක් මනුෂ්‍ය ලෝකේ තියෙන. අපි ඒකත් තේරුම් ගන්න ඕන. හොඳ පවුලක්. නෝනායි මාත්‍යයි කසාද බැන්දට පස්සේ උන් දෙන්න හරියට පවුල ගත කළේ නැත්තම්. දැන් අද උදේ නාලිකාවකින් පටිගත කිරීමක් කළා ප්‍රශ්න වාගයක්. ඒ මිනිහා මගෙන් ආපිය. මාන කරන්න ළමයි නෑ. ශාසනය රකින්න ළමයි නෑ. ඒකට මොකද කරන්න කියලා ඇහුවා. ඒක මම මොනවා කරන්නද? මං කිව්වා පින්වත ඒක මේ ඉන්න තරුණ කොල්ලන්ට කියන්න. මේ තරුණ කොල්ලෝ ඉන්නේ. ඒක ඒ වැඩි උන්ගේ අතේ තියෙන්නේ. මාන වෙච්ච අපෙන් ගන්න එපා. උන් වෙලාවට බඳිනවා නා. බැඳ ගමන් අවුරුදු ළමයෙක් හම් වෙනවා නම් අන්නාරි සාසනෙට ලැකේ මුම් බැඳලා අවුරුදු 10ක් යනකම් ළමයි නෑ අන්තිමට මුන් දෙන්න නාකි වෙලා ළමයි හම්බුනම ළමයින්ට මුන් එපා වෙනවා එපා වෙනවා දැන් බලන්න තාත්තට 40යි පුතාට 20යි කොල්ලාරි ආසයි තාත්තේක ගමන් යන්න ඇයි අයියා වගේ තාත්තට 75යි කොල්ලට 20 ඌෙයිද මේ පප්පා එක මට යන්න බෑ එයාට යන්න කියන්න मंगना पास गिया वाड़ी आलूकटो तुला लज्जा अम्मट विस्स अम्मट अतलिया के विस्सा आना या अखद आडंबर अम्म एपा का सूवा आच्चे के अंड पवन दी मंग इना इन अदा तीन पवन इकट्ठे को
ඔන්න මේ කතාව ආගන්න හොඳට. ලංකාවේ තියා පඬිවරයෙක්. ඒ පඬිතුමා එසේ මෙසේ පඬිතුමෙක් නෙමෙයි. ඉක්කඩුවේ සුමංගල නායකහන්ටත් උගන්වපු පඬිතුමෙක්. නම බටුවන් තුඩාව. මානවෙලා හිටියා. බටුවන් තුඩාවේ දේවරක්කිතාඳු. පුදුම උගතෙක්. ඔය මහාවංශේ පවා සිංහලයට පරිවර්තනය කළ එතුමා. ඒ කාලේ. තරුණ කාලෙම සිවුරු ඇරියා. ලෙඩ ඇදිලා සිවුරු ඇරියා. බේත් කරන්න. ආයි මාන උනේ නැහැ කසාද බැන්දා. ඉතින් සිවුරු ඇරියා නම් ගෙදර නිකන් ඉන්න බෑනේ බඳින්න එපා. කසාද බැඳපු පඬිතුමාට හිටියනේ ළමයි 10 දෙනෙක්. කොහොමද? ළමයි 10ක්. 10ම උගත්තු. සර් ඩීබී ජයතිලක මහත්තයා බැන්දේ එයාගේ එක දුවෙක්ව. කොහොමද? තමන් තමන්ට ආදරේ නම් තමන්ව සුරක්ෂිත කරගන්න ඕනේ. බැරි වෙච්ච කාලේ වටේට කවුරුරි ඉන්නත් ඕන මගේ. මගේ වටේට ඉන්න ඕන. එහෙම නැත්තම් දුකයි. බකමූණා වගේ බුම්මගෙන හිටියොත්. සල්ලි නම් තියනවා එකතු කළා මොකටද? සල්ලි කන්නද? අරන් යන්නද? අරන් යන්නත් බෑ. මේ රටේට මහා සල්ලිකාරයෝ ගෙනිච්චද? ඒක නෝන කෙනෙක් හිටියා රත්තරන් තිබුණේ. ඒ නෝන එක කතා කරනකොට අපි ආඳුගලේ මරි ආදරේ අම්මා වාගේ අපිට. හැමතිස්සෙම කරේ මාලිමින් පෙන්න තමයි කතා කරන්නේ. එක එක දවසට එක එක මාල දානවා. නෙක්ලස් දානවා. ඉතින් මේම උස්සනවා. මේ අපිට පෙන්න කරන්නේ. ඊටපු ගම අත මේමකට සලාම් ගාලා වලුල් ටික වැටෙනවා. කනත් ඕම ඕම කරනවා හැමතිස්සෙම. මේක ඉතින් වැනිනවා මේම බෝල වාගේ කරාප. මලා මං ගියා පාසුකුරේට. කනේ මංචඩියක් වන්නේ ඔක්කොම ගලුව කියලා. මංචඩියන් දාලා යවපන් අච්චර රත්තරන් දාගෙන ඉන්න පුකෑනු කෙනා. නිකම් මූසල විදියට යනවා. මාලිත් නෑ කරාබුන් නෑ වලලුන් නෑ. ඔක්කොම ගලුව ගත්තා. අපිටත් ඔය ටිකම තමයි. ඔක්කොම ගලුව ගන්නවා. මොකක්වත් දෙන්නේ නෑ කියලා. ඒ නිසා ගත්ත සියලු දේ බිම. අම්බ කරපුවා එකතු කරපුවා ඔක්කොම බිම තියලා යන්නේ. ගෙනියන්නේ මෙතන එකතු කරපුවා විතරයි. මෙතන හොඳ දේ ටික අරන් යනකොට හොඳ අම්මා කෙනෙක් සංසාරේ අපිට හම්බ වෙනවා. දැන් පෞගේ කාලේ මේ මාතුරු දන්නව ඇති යුරෝපීයතපු මිනිස්සු ඔක්කොම ලංකාවට ඇවිල්ලා රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළානේ. ඉතාලිය ජර්මනිය ප්‍රංශයේතපු සල්ලි තියන අය ඇවිල්ලා කෝටි ගාණක් වියදම් කළා. කෝටි ගාණක් වියදම් කළා රුවන්වැලි සෑයේ වටේ අසිරිමත් පින්කමක්. ඇස් දෙකට දකින්න ලැබෙන කලාතුරකින් ලැබෙන පින්කමක් පූජාවක්. සෙනඟ පිළිලා ලස්සනේ බෑයක එලි වෙනකම්. මොකද්ද පින්කමේ අරමුණ උනේ? ඉසීවරයෙක් කියලා තියෙනවා හිමාලයේ ඉන්න. තාපසවරයෙක් කියලා තියෙනවා. දැන් බුදුහාඳුරු ඉන්න කාලේ බණාලා දිව්‍ය ලෝකෙට ගිය දෙයියෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ දැන් පින් ඉවරයි. දිව්‍ය ලෝකේ පින් ඉවරුණාම ඒගොල්ලෝ ආයේ එතනින් චුත වෙනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙන අර දෙවි දේවතාවන්ගේ ආසාව මොකද්ද? මනුස්ස ලෝකේ ලංකාවේ ඉපදෙන්න. ඇයි බුදුහාඳුරු කියපු බණ තාම පිරිසිදුර තියෙන ලංකාවේ? ඒ අය වෙලාව බලාගෙන ඉන්නවා මේ පිළිසිඳ ගන්න. දැන් එතකොට ඒ දෙවිවරු මේ පිළිසිඳ ගන්න නම් මේ අපි අම්මලා කොච්චර පිරිසිදු වෙන්න ඕනද? දෙයියෝ කුසට එන්න. දෙවි දේවතාවෝ නම් එන්නේ ඉන්නේ. දැන් දෙවි දේවතාවෝ කොහෙද ඉන්නේ? ආසියාවේම අංක එකට ආවා ගප්සා කරන්නේ කොළඹලු. අංක එක ගප්සා කරන සිටි වලින් ප්‍රධාන නගරයක් තමයි කොළඹ. ඉස්පිරිතාලෙම කරනවා නෙමෙයි ඕකට ගෙවලුත් තියෙනවා. සල්ලි දීලා සල්ලි දෙන්නයි තියෙන්නේ. මේවා විඳවන්න වෙන අන්තිම කාලයයි. මේකත් ප්‍රාණඝාතයක්. අන්තිමට මේක දැනෙනවා. ලේසි නෑ. ඒකනේ කිව්වේ කරන කලට පව මීරිය මීසේ. මී පැණි කනවා වාගේ සමහර අකුසල තියෙනවා. හරි රස ඉරිසියා කරනකොට එම මේ සිතින් කරන අකුසල් තුනක් තියෙනවා. එකක් තමයි අනුන්ගේ දේට ආසයි. ඒවා එළියට පේන්නේ නැහනේ.
තමන්ගේ නෝනා ඉඳිදි තවත් නෝනා කෙනෙක්ව දකිනකොට ආසාවක් එනවා පිරිමින්ට. ඒක නෑ කියන්න පුළුවන් ද මොකෙකුට හරි? තමන්ගේ නෝනා ඉඳිදි තමන්ගේ මාත්‍යා ඉඳිදි තවත් ඊට වඩා හොඳ එකෙක්ව දැක්කම ඕනම ගැණියෙකුට ආසාවක් හිතට එනවා. ඕක තමයි කෙලෙස්. ඇත්ත කතාව ඕක. අංගන්න බෑ. එළියට පෙන්වන්න පුළුවන් මොන පිස්සුද එහෙම නෑ. මේක තමයි ඇත්ත. දකින්නේ ඒක ඇස කියන්නේ ඒකයි. ඇසට රූපය දැක්කම කාමයක් ඇති වෙනවා. මේක වෙනස් කරගන්න අපි උනන්දු වෙන්න. අපි ඒ වෙලාවේ හිතන්න ඕනේ අනිච්ඡාවත සංඛාරා. මේ මොන දේ තිබුණත් මේ ඔක්කොම ඉදින් වැඩක් නෑනේ. කෙස් ලොම් නියදක් මස් ඇටනේ තියෙන. ගන්න දෙයක් නෑ. මාසයක් නෑවි නැත්තම් ඉවරයි. ගන්න සිත අදා ගන්න. ආසාවෙන් ඒක පස්සෙන් ගියොත් දැන් පෞගියදා අවුරුදු 50 පැනලා අනියන් සම්බන්ධතාව 50 පැනලා දෙන්නේ කුට මුන්දේන හෝටලයකට ගිහිල්ලා හෝටලේ ඉන්නකොට අර මිනිහා මැරිලා අර ගෑනු කෙනා ජනේලෙන් පණින්න යනකොට ඇල්ලුවා දැන් අර ගෑනු කෙනාගේ ළමයි වඳීද මාතු පාදං නමාමං කියලා අර ගෑණිට දැන් පාරියන්න පුළුවන්ද ඒ පලාතේ මින්න ඔය මේ මේ පලාතේ මින්න ඔය ඩඩබර කරු ඒ ගෑණිව දැක්කම අඬගයි. ඇයි ඉවරයි චරිතේ? ඒ නම මකන්න පුළුවන්ද? දැන් ඔය ගෑණු කෙනාට දුවෙක් හිටියා නම් දීග දෙන්න පුළුවන්ද? පුළුවන්ද දීග දෙන්න? ආලපාලා ආනෝනේ කෙල්ලෙක්ව දෙන්න කලින්. මේ කෙල්ල දීර කි දී ගන්න බෑ. කෙල්ල දී ගන්න බෑ. ඒ කොල්ලට කොල්ලා හිටියත් ඌටත් දෙන්නේ නැහැ කොයි මතේ අම්මා හොඳ නැහැ. මලිටියා දුච්චරිතේන මලකඩ කෑවට සමානයි ඊළඟ එක මිත්‍යා දෘෂ්ටිය දැන් ලෝකේ ආගම් 400 ගානක් තියෙනවා මේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු අපි තමයි හැම එකකටම රින්ගන්නේ දැන් අනිත් ආගම් කාරු එනවද එන්නේ නැහැ අපි හැම එකකටම රින්ගනවා බුද්ධං සරණං කිව්වට අපි ළඟ එහෙම සරණක් නැහැ අපි හැම දෙයකම යනවා දැන් පාස්කු බෝම්බ ගාපු දාසේ ඔක්කොම කතෝලික අයද මරුනේ සිංහල බෞද්ධයෝ ගොඩක් මලා. ඒව ගැන කියන්නේ එකම ගෙදර අක්කයි මල්ලි මලා. මේ අවුරුදු ඒ ලෙවල් කරන්න හිටපු මල්ලිට බාර වෙන්න ගිහිල්ලා. දැන් ඒ ලෙවල් උන්නේ බාරකුන්නේ මැරිලා. අර වඳින්න ගිය දේවාල ඊයේ කඩා වැටුණා කියන්නේ ඕක තමයි. මලා. එතකොට සිත පාලනය කරගන්න පුළුවන් කෙනෙකුට ජීවිතේ සපුවත් කර ගන්න පුළුවන්. ඇලෙන්නේ නැ, ගැටෙන්නේ නැ, මුලා වෙන්නේ නැ. අපි කරන්නේ මොකද? හැමතිස්සෙම ඇලෙනවා. දැන් බලන්න දුව දීග දීලත් අපිට අතාරින්න බෑනේ. එයාගේ පවුලටත් ඇඟිලි ගාලා එතනත් ඇලෙන්න ගිහලා අන්තිමට ඒමිනි යනවා. උඹට අම්මා දෝනේ, මන් දෝනේ. අම්මා ඕන උඹ අම්මා තියාගනි මං යන්නම් කියලා යන්න බලන යන්නේ. ඇයි මේ ගැනිත් කරදරයි? ගෙදර තියාගන්න බෑ කේනන් කියලා මාළු මඩමට දාන්න. ඇයි මේ? ඇලිලා. දුන්නාට පස්සේ අතාරින්න ඉපෙ උඹලා ඕන දෙයක් කරගන්න. ඒකනේ ඒකටත් දීග දෙනවා කියනවනේ. දීග දෙනවා කියන්නේ දානයක්. මම බඩේ තියාගෙන අදලා වඩලා දුන්නා තව එකෙකුට. දැන් මගේ නෙමෙයි. දැන් මගේ නෙමෙයි. මට අයිති නෑ දැන් ගිහලා ඕවා කතා කරන්න. කොච්චර නිදාස් දීලා අතහැරලා උඹ පළයල්ලා කියලා දීලා හිටියානම් ලංකාව පුරාම යන්න පුළුවන් වන්දනාවේ මේකේම නෙමෙයි උන්ගේ ළමයි ඉස්කෝලේ ගිහලා එනකොට ආච්චිටන් ඉන්නවා ගේට්ටුව ළඟ. ඔව් ආච්චි ඉස්කෝලේ ගිහලා හිටන් ඉන්නවා ගේට්ටුව ළඟ. සීයා හිටන් ඉන්නවා ඌ ඉස්කෝලේ යන්න එනකන්. පන්සලකට යන මොන පිස්සු දාන්දිනු මොන සිල්ද? අද ස්විමින් ක්ලාස් කොල්ලගේ මං ඒකට යනවා කියලා සීයා යනවා ස්විමින් ක්ලාස්. තාත්තා අම්මයි කොයිද ගිහලා කොල්ලා ස්විමින් ක්ලාස් ගිහලා පෝය. මොන සිල්ද හඳුනේ සොයිමින් ගියා කිව්වා. ඔන්න ඇලිලා. සතුට නෑ අන්තිමට අඬනවා. දැන් අන්නේම ළඟ තියාගෙන ඉඳලා 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 අදලා 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 තාත්තට උස්ම යන වෙලාවේ ළමයි ටික පාරෙන් එයා පැත්ත හිටියේ. එක්කෙනෙක්වත් ආවේ නෑ ළඟට උස්ම යනකන් ආවේ නෑ. තාත්තා උස්ම යවන්නේ තාත්තා කෑ ගන්නවා. කෝ පොඩ්ඩා පොඩ්ඩගේ බබා ගෙනින් ලොක්කා මේ වරෙන් ගාලා කෑ ගන්නවා. එකෙක්වත් ආවේ නැහැ. ඇයි කවුද කියලා මැරෙනකොට කාගේ හරි නම කියාගෙන මැරුණොත් පෙරේතියා වෙලා ඌගේ පස්සෙන් එනවා. ඔන්න
ගියාට පස්සේ තමයි ගිය ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. පෙන්නන්න එපා කුළු ළමයි. පෙරේතය වෙලා පස්සේ. එතකොට ඔෆිසියාන ඔකට ළමයි ඔය පෙන්න බලාගෙන ඉන්න කිව්වේ මේ මිනිහට. එතකොට සැපයි. දෙන්න ඔෆිස් ගිහිල්ලා එකෙක් සිංගප්පූරු ගිහිල්ලා තාත්තා බබා බලා ගන්න කියලා. එතකොට සැපයි. උස්ම යනකොට පෙන්න එක තමයි පෙරේතය වෙලා පස්සින් එන්නේ. ඔන්න මේව තමයි බුදුහාඳුර දේශනා කළේ තමන් තමන්ට ආදරේ නෝව නෙමෙයි කරන්න ඕන හොඳට සීවිලා සීවිකල් නොවි උස්ම යන්න ඕන සී කල්පනාවේ ඒකට තමයි භාවනා කියලා කිව්වේ අපිට ඔක්කොමටම වැඩ තියෙනවා දුවන්න වැඩ තියෙනවා මගුල් ගෙදර යන්න වෙලා තියෙනවා උයන්න වෙලාව තියෙනවා රෙදියෝ දාන්න වෙලා තියෙනවා ඕපද උප කතා කරන්නත් වෙලා තියෙනවා එක්සර්සයිස් කරන්න වෙලා තියෙනවා टीवी බලන්නත් වෙලා තියෙනවා ගෑනුන් ආයි වෙනවා ඒව බලන්නත් අපිට වෙලා තියෙනවා ඔය රෑ වෙනකොට ඔක්කොම එකනේ බලන්නේ ගෑනුන් ටික ඔක්කොම නයි වෙනවා නිකම් මේම නම් මුන් එක මුන් නයි වුණොත් කොහම වෙයිද රටම ඉවරයි කියලා සරුප විසෙක් ඉන්න පුළුවන්ද ඉන්න බෑ මොන මොතේ දස්ත කරයි දන්නේ ඒ හැම එකටම වෙලාව තියෙනවා නමුත් Tamange sitha බලන්න Taman tamanta ආදරේ නම් මට වැඩක් කරගන්න වෙලාවක් අනුන්ගේ වැඩ ඔක්කොම කරන්න වෙලාව තියෙනවා. ඇඳේ වාඩි වෙච්ච ගම ඇඳේ වැටිච්ච ගම රැට නිඳ යනවද නෑ. එහෙම කාටවත් නිඳ යන්නේ නෑ. ඔළුව තිබ්බ ගමන් ගොරවනවද නෑ. ඔළුව තියලා ටිකක් කල්පනා කරන්න ඕන. සිත වඩන්න ඕන. මේ සිතට උපදෙස් දෙන්න ඕන. එහෙම නොවුනා නම් අන්තිමට දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේක ගැඹුරු ගාථාවක්. මම මේ සරලව කියලා දුන්නා. තමන් තමන්ට ආදරේ නම් අවස්ථා තුනක් තියෙනවා එක්ක පුංචි කාලේ ඒක ගියා තරුණ කාලේ ඒකත් ගියා අමතක කරමු කරපු ගොංකන් දැන් අද ඉඳලා මං කරන්නේ නැහැ මේ කරපු මෝඩ වැඩ මං කරන්නේ නැහැ දැන් මං වයසයි දැන් ඉඳලවත් මං මගේ සිතට උපදෙස් දෙනවා මං මගේ සිත පිරිසිදු කර ගන්නවා මං මගේ සිත ආරක්ෂා කරනවා සුරක්ෂිත කිව්වේ ඒම ආරක්ෂා කරගත්තොත් ඉද මෝදති මෙලොවම තමන්ට සතුටු වෙන්න පුළුවන් ඉද නන්දති මෙලොවම සතුටු වෙන්න පුළුවන් ඒ සතුටු සිතින් උස්ම ගියොත් පෙච්ච මෝදති මීට වඩා සැප ඇති තැනක මීට වඩා හොඳ තැනක දැකලා ඇතිනේ මිනිස්සු ජීවත් වෙන ලස්සන පිනේ විපාක මෙලව තැවි තැවි කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් ගියොත් ඊළඟ මීට වඩා දුක්ඛිත වෙනවා සතුටින් උස්ම යවන්න සියලු දෙනාට ඒ සඳහා බුද්ධිය පහළ වේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ දැන් වෙලාව ඉවරයි ඉතින් අද ඉතාලිය වෙනිස් නගරේ හරි ලස්සන නගරයක් ඇස් දෙකෙන් දකින්න ඕන නගරයක් අපි ඉස්කෝලේ යන කාලේ පාඩමක් තිබුණානේ වෙනිසිය වෙලෙන්දා කියලා ඒ කාලේ කතා කියවන කොටත් ආසෙත් උනා වෙනිසියට යන්න කොහොම නමුත් ජීන් දැක්කනේ නැහැ වීදුරු උණු කරලා ඒ වෙලෙම කොකෙක් අදලා දෙනවා උණු උණු මේ වීදුරු උණු උණු කැවුම් වාගේ අල්ලන්න බෑ වතුරේමයි ඔක්කොම තියෙන්නේ කනත්තේ ස්පිරිතාලේ ඒ මෝදේ ට්‍රැෆික් පොලිසිය උණු තියෙනවා බෝට්ටු කඩාගෙන යන්න බෑ අල්ලනවා ඒවත් හරි දිනු රට එක කොල කෑල්ලක් පේන්න නැහැ මෝදි අපිට එහෙම තිබුණා නම් බෝතල් ටිකම දාලා ඒකේ මං දැක්කා කබර ගොයෙක් වැවේ අනුරාධපුරේ බඩවැල් එළියට ඇවිල්ලා ඇයි බීලා බෝතලේ දාලා කඩලා බෝතලේ මෙම උල් වෙලා කබරය ඒක උඩින් ගිහිලා ඇනිලා ඌටිතු කරන් දාන්න බෑනේ යනකොට මේම ඇදිලා ගිහිල්ලා ඉතින් ළඟට යන්නත් බෑ වලිගෙන් ගන්නවනේ රිදෙනවනේ දැන් උට සත්ව කරුණාවක් ජර්මනියට යනකොට අයිවේ පාරේ අධිවේගි පාරේ දෙපැත්තේ අඩියක වැටක් ගාලා තියෙනවා දැලක් මොකටද ගෙම්බු රකින්න අපේ අලි මංකඩ තියෙනවා ඒකේ දාලා තියෙන ගෙම්බි මංකඩ ගෙම්බ ඉන්න ඕන සතෙක් ඌ මේ පරිසරය සමතුලිත කරන අපිට එම මොකක්වත් වැඩපිළිවෙලක් නැහැ ඒ නිසාද ඒ වාගේ සුන්දර නගරයක ඉඳලා දුකසේ අම්බ කරලා ඒ ධනිය ගෙනවිත් ලෝකෙටම දැන් කවුරු හරි තරුණ ළමෙක් වයසට ගිය කෙනෙක් හරි
දැන් අපි වයසයි කියලාවත් හිත සකස් කරන්න පටන් ගත්තොත් පිංසිද වෙනවා. ඒකටයි මේ බණ කියන්නේ. ඒ නිසා ක්‍රිස්ට් රොබර්ට් මාත්මා සහ කපිල සුදත් සේනාරත්න මාත්මා ඉතින් මේ බණට ආරාධනා කළෙත් මට ඉතාලියේ ඉඳලාමයි. කීප සැරයක් කතා කර කර කරදරත් කළා මට මේ බණ මතක් කරන්න. එනකොටම පිරිකරත් ඔක්කොම ගෙනාවා. පිරිකර ගොඩාක් ගෙනල්ලා දීලා බොහොම සද්ධාවෙන් මේ පින්කම කරලා බලාපොරොත්තු වෙන්නේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ක්‍රිස්ටොබර්ට් මාත්මාගේ දෙමාපියන් වන එන්රි මාත්මා සහ ඇඩ්ලින් මාත්මියට කපිල සුදත් සේනාරත්න සහ නන්දනී ධම්මිකා සේනාරත්න දෙපළගේ පියවරුන් වන සැම්සන් සේනාරත්න සහ ජයසේකර රුවන්පතිරණ ඒ තාත්තලා දෙන්නට පින් දෙන්න. කනත්තගේ ඇනිනෝනා විතානගේ මාත්මිය එස්.ඒ. කීර්තිසේන නෙවිල් සේනාරත්න නන්දාවති සතරසිංහ චන්දසේන විල්සන් වැලිවත්ත. ඉතින් අවුරුදු දෙකකට තුනකට සැරයක් ලංකාවට ආවම මේ අපේ පරම්පරාවේ මැරිච්ච අය අපිට ආදරෙන් කතා කළා. අපේ සැපේදී දුකේදී ළඟ හිටියා. දැන් කොයිද කොයි ඉන්නවද දන්නේ නැහැ. අපි ධාර්මිකව අඹ කරපු ධනේ ඥාතකාණංච සංගවෝ. ඉන්න අයට කැම වේලක් දෙනවා, නැති අයට කැම දෙන්න බෑනේ. ටොපි චොකලට් දෙන්න බෑ. ඒ අයට පින් දෙනවා. ඉන්න අයට මොනවාරි දෙන්න පුළුවන් අතින්. දැන් ආපු අයට ඔක්කොම සංග්‍රහයක් කරනවා. මැරිච්ච අයට ඕවා දෙන්න බෑ. අන්න අපේ ඥාතීන්ට අපි සැලකුවා කියලා සතුටු වෙන්න පුළුවන්. සෙත්පැතිම රංජනී සේනාරත්න, රොසලින් සේනාරත්න, සුමනාවති සතරසිංහ, කපිල සුදත් සේනාරත්න, කිෂ්ට් රොබර්ට් සේනාරත්න, ලලිත් රුවන් පතිරණ, දේශකයාණන් වහන්සේ ඇතුළු ධර්මස්වණේ කරන්න ඇවිල්ලා ඉන්න මේ පුංචි දරුවගේ පටන් අසල් වැසියෝ නෑයෝ මිතුරෝ සියලුම දෙනාට එන්න බැරි වෙච්ච අයටත් අපි පින් දෙනවා. මොනව මොනවරි වැඩ නිසා එන්න බැරි වෙන්න ඇති. අවශ්‍ය වෙලා සමහරට තේපැන් භෝජනයටවත් එන්න පුළුවන් බණෙන් පස්සේ. ඒ සියලු දෙනාටත් අපි සෙත්පත්තන ඔක්කොම නිරෝගී වේවා, නිදුක් වේවා, සුවපත්.